අකුරාදා සිංහල භාෂාව හා සාහිත්‍ය. අයිබෝවන්. ඉංග්‍රීසි තාක්ෂණ වේදේ අරගෙන අපි ඔබේ නිවසට ආවා. ගෙදර දොර වැඩ නිමවා සවස කිවන ඔබට හා විශ්‍රාමික ප්‍රේක්ෂක සැමට එදා ටයිටස් තොටවක්තයන් තිරණ කළ කුන්ෆූ සහ ඔෂින් සැප්තැම්බර් 30වනදා සිට සම්බුදා පටන් සිකුරාදා පස්වර තුනට ජාතික රූපවාහිනිය. Hi children, welcome to your favorite program, English as a Life Skill. English as a Life Skill, Sensor of the Ratri Hatata. Tebalu api api rade. Ishtel lakiya mutaman ge wagatuga. Deyye ne koin ne niya. මම මේ අත් එක ගැන ආඩම්බර වෙනවා දීපා. ඉස්සරු දෙඩි දුම යංගන සේ පැහින්නයි. සුබෝදසනක් අප සමග නිරතුරුව පවතින දෙයක් තමයි අපේ සිත. නමුත් අපි අඩුවෙන්ම තේරුම්ගෙන තිබෙන්නේද මේ අපේ සිතෙහි ස්වභාවය පිළිබඳවයි. තනිව හැසිරෙන දුර ගමන් යන මේ සිතෙහි ක්‍රියාකාරීත්වය හරිම පුදුමාකාරයි. නංගිය මල්ලී, අපේ සිතේ තිබෙන දුර්වලතා හඳුනාගත යුත්තේ අපිමයි. ඒ නිසා අපේ සිතේ තිබෙන දුර්වලතා හඳුනාගෙන අපේ ජීවිතයේ නිසි අරමුණු ඉලක්ක කරා අපිම මෙහෙවමු. ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම සාර්ථක කරන්නටයි ජාතික නාලිකාව ජාතික පාසල හරහා ඔබේ නිවසට පැමිණෙන්නේ. අදත් ගණිතයේ විෂයන් ඔබව දැනුවත් කරන්නට මැදිරියට පැමිණ සිටිනවා අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රවීණ ගණිතාචාර්ය නුවන් ඕපාතගුරුතුමන්, ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ ගණිතාචාර්ය විපුල් නිශාන්තගුරුතුමන්. අදත් අපි ඔබත් සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් පුනරීක්ෂණ පාඩමක්. එහෙම නේද සර්? ඔව් දරුවනේ. අද අපි අපේ දරුවන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ අපසු සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය දෙක ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ගුණෝත්තර ශ්‍රේණි. දරුවනේ, මේ ගුණෝත්තර ශ්‍රේණි ගැටලුව බොහෝ විට ලැබෙන්නේ අපසු සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සමාන්තර ශ්‍රේණි ගැටලුවත් එක්ක. ඒ නිසා අපි සමාන්තර ශ්‍රේණි ගාන හදන්න බලාපොරොත්තු වෙනවා නම් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න
අපි ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳවත් හොඳ දැනුමක් තියෙන්න ඕන. දරුවනේ මොකද්ද ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අපි කියන්නේ යම් සංඛ්‍යා රටාවක අනුයාත පද අතර අනුපාතය එකම අගයක් ගන්නවා නම් නියත අගයක් ගන්නවා නම් අපි කියන එකට ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. එහෙම නැත්නම් යම් සංඛ්‍යා රටාවක එක් සංඛ්‍යාවකින් ඊට පෙර පදයේ බෙදුවට පස්සෙන උත්තරේ එකම අගයක් ගන්නවා නම් අපි ඒ සංඛ්‍යා රටාවට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. දරුවනේ අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්න බලමු සංඛ්‍යා රටා කිහිපයක් අධ්‍යයනය කළා. එහෙම නේද විපුල් සර්? පහත සංඛ්‍යා අනුක්‍රම වලින් ගුණෝත්තර ශ්‍රේණි තෝරන්න. එතකොට දරුවනේ මෙතන ඉදිරිපත් කළ තියෙන පහසු ගැටලු පහක්. පළවෙනි එක 5 10 20 40. දෙවෙනි එක 3 6 9 12. තුන්වෙනි එක 1 ඍණේක ධනේක ඍණේක. හතරවෙනි එක 81 27 9 3. පස්වෙනි එක 7 2 14 4 28 6 56 8. දැන් දරුවන්ට පැහැදිලි නුවන්ස ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන පැහැදිලි කිරීමක් කරා. අපි දැන් බලමු දරුවනේ පළවෙනි ගැටලුව 5 10 20 40. එතකොට දරුවනේ ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්න නම් ඕනෑම පදයක් ඊට පෙර පදෙන් බෙදුව විට නියතාගයක් ලැබෙන්න ඕනේ. 10 බෙදීම 5 2යි. 20 බෙදීම 10 2යි. 40 බෙදීම 20 2යි. එහෙනම් අපිට පැහැදිලි දරුවනේ පළවෙනි සංඛ්‍යා අනුක්‍රමයේ ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. දෙක බලන්න. 6 බෙදීම 3 2යි. 9 බෙදීම 6 2ක් වෙන්නේ නැහැ. එහෙමනම් දරුවනේ දෙවෙනි රටාව ඇවිල්ලා ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. තුන්වෙනි ගැටලුව බලන්න. ධනේකයි ඍණේකයි ධනේකයි ඍණේකයි. එතනින් දරුවනේ අපිට පැහැදිලි වෙනවා ඍණේක ධනේකෙන් බෙදුවොත් ඍණේකයි. තුන්වෙනි පදයේ ධනේක දෙවෙනි පදයේ ඍණේකෙන් බෙදුවොත් ඍණේකයි. හතරවෙනි පදයේ ඍණේක තුන්වෙනි පදයේ ධනේකෙන් බෙදුවොත් ඍණේකයි. එහෙමනම් දරුවනේ තුන්වෙනි ගැටලුවත් ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. හතරවෙනි එක බලන්න. 81 27 9 3. 27 81 බෙදුවොත් 3 1යි. 9 27 න් බෙදුවොත් 3 1යි. 3 9 න් බෙදුවොත් 3 1යි. එහෙමනම් දරුවනේ හතරෙන් රටාවත් ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. දැන් දරුවනේ පස්වෙනි ගැටලුව 7 2යි 14 4යි 28 6යි 56 8යි. දැන් දරුවන්ට පැහැදිලි වෙනවා ඔකේ ලවය. ලවේ ගත්තොත් 2 4 6 8. ලවේ 2 4 6 8 කියන දරුවනේ සමාන්තර ශ්‍රේණියක පද පිහිටන්නේ. නමුත් හරය ගත්තොත් 7 14 28 56 කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් ආකාරයෙන් පද පිහිටනවා. එහෙමනම් දරුවනේ මෙතන අපිට 14 න් 4 7 න් 2 බෙදුවට පස්සේ ලැබෙන අගයත් 28 න් 6 14 න් 4 න් බෙදුව ලැබුණු අගයත් ළමයි සමාන වෙන්නේ නැහැ. එහෙමනම් අපි තීරණය කරනවා පස්සෙනි ගැටලුව ගුණෝත්තර ශ්‍රේණියක් නෙමෙයි කියලා. එහෙම දෙන්නවන් සර්? ඔව් දරුවනේ. දැන් අපි ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියන එක ඉගෙන ගත්තා. අපි දැන් ඊළඟට ඉගෙන ගන්න හදන්නේ ගුණෝත්තර ශ්‍රේණියක තියෙන පොදු අනුපාතය කියන දේ පිළිබඳව. දරුවනේ පොදු අනුපාතය කියලා කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක යම් පදයක් ඊට පෙර පදයෙන් බෙදුවට පස්සේ ලැබෙන අගය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන කොමන් රේෂියෝ කියලා. එතන රේෂියෝ කියන්නේ අපි R කියන සංකේතය තමයි ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය වෙනුවට ගන්නෙ. දැන් දරුවනේ ඒ ආශ්‍රිතව අපි ගැටලු කිහිපයක් බලමු. අපිට දීලා තියෙනවා 5 1 1 ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න කියලා. පළවෙනි එක 2 6 18 54. දෙවෙනි එක 3 ඍණ 6 12 ඍණ 24. තුන්වෙනි ගැටලුව 182 54 18. දැන් අපි බලමු මේ 1 1 ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න. පළවෙනි ගැටලුවේ තියෙන 2 6 18 54. දැන් මම දරුවන්ට කිව්වා පොදු අනුපාතය සොයන යම් පදයක් ඊට පෙර පදයෙන් බෙදනවා. මේක ලේසිම අපට දෙවෙනි පදය 6 පළවෙනි පදය 2කින් බෙදන එක. එතකොට අපට R කියන මේ පොදු අනුපාතය ලැබෙනවා 6 බෙදීම 2 3යි. ඒ වගේම දෙවෙනි ගුණෝත්තර ශ්‍රේණියේ 3 ඍණ 6 12 ඍණ 24. මෙතනත් අපි පොදු අනුපාතය සොයන දෙවෙනි පදය පළවෙනි පදයෙන් බෙදමු. ඍණ 6 3න් බෙදුවාම ඍණ 2යි. එහෙනම් ඒ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය ඍණ 2යි. තුන්වෙනි ගැටලුවේ 182 54 18. එතකොට දරුවනේ අපි මේ
බලන්න ඕනේ මේ කියන සංඛ්‍යා අනුක්‍රමයේ ගුණෝත්තර ශ්‍රේණිය විශාලත්වයේ අඩු වෙන පිළිවෙලට යන්නේ. ඒතර අපේ දරුවෝ කරන වැරද්දක් තමයි ලොකු සංඛ්‍යාව කුඩා සංඛ්‍යාවෙන් බෙදනවා. එහෙම හරියන්නේ නැහැ. නීතිය තමයි යම් පදයක් ඊට පෙර පදයෙන් බෙදන්න ඕන. ඉතින් මෙතන අපිට පුළුවන් ලේසි තුන්වෙනි පදයේ දෙවෙනි පදයෙන් බෙදෙන මොකද සංඛ්‍යාවල අගය ටිකක් අඩු නිසා. එහෙනම් දරුවනේ එතන අපි පොදු අනුපාතයේ සොයනවා 18 54න් බෙදලා සරල කරාට පස්සේ අපට ලැබෙනවා 3න් 1යි කියලා එතන උත්තරේ. ඔය අපි ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතයේ සොයන්න ඉගෙන ගත්තා. ඊළඟට අපි සූදානම් වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය සහ පොදු අනුපාතය දුන්නට පස්සේ ඒකේ පද ලියන්න. එහෙනම් අපි බලමු අපේ දරුවන්ට එක ගණන් කිහිපයක් අදලා මුල් පදයයි පොදු අනුපාතයයි දුන්නට පස්සේ කොහොමද මුල් පද ටික අපි ලියන්නේ කියන එක. ඔව් දරුවනේ දැන් නුවන්සේ පැහැදිලි කරා අපිට කොහොමද පොදු අනුපාතය ලබා ගන්න කියලා. දැන් මෙතන තුන්වෙනි ගැටලුවේ පළවෙනි කොටස A සමානයි 5යි R සමානයි 2යි. ඒ කියන්නේ දරුවනේ පළවෙනි පදය. R කියන්නේ පොදු අනුපාතය. එහෙමනම් පළවෙනි පදය අපිට 5ක් කියලා දීලා තියෙනවා. පොදු අනුපාතය 2ක් කියලා දීලා තියෙනවා. එතනින් පස්සේ අපිට පුළුවන් T 1 සමානයි 5යි. T 1 සමානයි 5යි කියන්නේ දරුවනේ පළවෙනි පදයේ 5යි. අපිට දෙවෙනි පදේ ලබා ගන්න පුළුවන් එහෙමනම් පළවෙනි පදයේ පොදු අනුපාතයෙන් ගුණ කරලා. එහෙමනම් T 2 සමානයි 5 වැඩි කිරීම 2 10යි. තුන්වෙනි පදයේ T 3 T3 ලබා ගන්න පුළුවන් අපිට දෙවෙනි පදයේ පොදු අනුපාතයෙන් ගුණ කරලා. ඒ කියන්නේ 10න් 2 ගුණ කරා 20යි. එහෙමනම් දරුවනේ එතන මුල් පද තුනේ වෙන්නේ 5 10 20. නුවන්සේ පැහැදිලි කරන දෙවෙනි ගැටලුව. ඔව් දරුවනේ. දෙවෙනි ගැටලුව තියෙන්නේ පළවෙනි පදයේ දීලා තිනවා 320න් 1යි. පොදු අනුපාතයේ දීලා තිනවා 2යි. මුල් පද තුන සොයන්න. දැන් විපුල් සර් කියපු ආකාරයටම පළවෙනි පදයේ 320න් 1 නම් අපි පළවෙනි පදයට T 1 කියලා කියන පළවෙනි පදයේ terms number 1 කියන එකෙන් 320න් 1ම තමයි ලැබෙන්නේ. දෙවෙනි පදේ ලබා ගන්න හැටි අපේ දරුවෝ දැන් දන්නවා. පළවෙනි පදය පොදු අනුපාතයෙන් ගුණ කළ යුතුයි. එතකොට T 2 දෙවෙනි පදේ අපර ලැබෙනවා. පළවෙනි පදයේ 320න් 1 ගුණ කරන්න ඕන පොදු අනුපාතය 2කින්. ගුණ කළාට පස්සේ අපිට එනවා 320ට 2ව 160යි. 160න් 1යි දෙවෙනි පදේ. දැන් දරුවනේ මේ විදිහටම තුන්වෙනි පදයේ ගත හැයි දෙවෙනි පදයේ ගුණ කරන්න ඕන පොදු අනුපාතයෙන්. ඒ කියන්නේ 160න් 1 අපි 2කින් ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා 160ට 2ව 80යි. තුන්වෙනි පදය 80න් 1යි. ඒ විදිහටම අපි තුන්වෙනි ගානත් බලමු දරුවනේ මේ අපිට ලැබෙන්නේ පද තුන 320න් 1යි 160න් 1යි 80න් 1යි. ඔව් සර් තුන්වෙනි ගැටලුවත් බලමු. එහෙමනම් දරුවනේ තුන්වෙනි ගැටලුව තමයි පළවෙනි පදේ A පොදු අනුපාතේ R. එතන අපි සංකේත වලින්ම දීලා තියෙනවා A සමානයි A කියලා R සමානයි R. එහෙමනම් දරුවනේ පළවෙනි පදේ T 1 A වෙනවා. දෙවෙනි පදේ T 2 නේ. T 2 සමාන වෙනවා පළවෙනි පදේ පොදු අනුපාතයෙන් ගුණ කරා. ඒ කියන්නේ A වැඩි කිරීම R AR වෙනවා. තුන්වෙනි පදේ T 3 T 3 සමානයි දෙවෙනි පදේ AR AR වැඩි කිරීම R. AR වැඩි කිරීම R AR වර්ග. එහෙමනම් දරුවනේ මුල් පද තුනේ වෙන්නේ A AR AR වර්ග. ඔව් දරුවනේ. දැන් මෙන්න මේ කියන ගැටලුව දිහා බලාගෙන දැන් අපේ දරුවෝ පොඩ්ඩක් කල්පනා කරන්න පළවෙනි පදේ අපට ලැබිලා තියෙනවා A කියලා. දෙවෙනි පදේ ලැබිලා තියෙනවා AR කියලා. තුන්වෙනි පදේ ලැබිලා තියෙනවා AR බල 2 කියලා. එහෙනම් දරුවනේ හතරවෙනි පදේ වෙන්න ඕන මොකද්ද? හතරවෙනි පදේ වෙන්න ඕන AR බල 3 නේද? පස්වෙනි පදේ වෙන්න ඕන AR බල 4 නේද? ඒ කියන්නේ දරුවනේ මෙතන පදේ අංකයයි R ගේ දර්ශකය අතර සම්බන්ධයක් අපේ දරුවන්ට හොයාගන්න පුළුවන් නේද දැන්? කියන්නේ පදේ අංකයට වඩා දර්ශකයේ අංකය මොකද වෙන්නේ? එකකින් අඩු වෙනවා. දරුවනේ මෙන්න මේ කියන සංකල්පය යොදාගෙන අපි ගුණෝත්තර ශ්‍රේණියක n-වෙනි පදයේ සඳහා සූත්‍රයක් ගොඩනගනවා. මොකද්ද n-වෙනි පදයේ සඳහා සූත්‍රය? දරුවනේ tn සමානයි ar බල n ඍණ 1. දැන් අපේ දරුවෝ ඉස්සෙල්ලා අඳුනගත්තා පදේ අංකයට වඩා r ගේ දර්ශකය එකකින් අඩුයි. එතකොට පදේ අංකය 10 නම් ar බල 9 වෙන්න ඕන. ඒ නිසා පදේ අංකය n නම් අපිට එන්න ඕන පොදු පදේ නැත්නම් n-වෙනි පදය AR බල N ඍණ 1. මේ සූත්‍රය යොදාගෙන තමයි දරුවනේ අපි ඊළඟට ගැටලු හදන්න සූදානම් වෙන්නේ.
ඔව් සර්. ඔවුනුවන්ස දැන් නුවන්සේ පැහැදිලි කර අපේ දරුවන්ට ගුණෝත්තර ශ්‍රේණියක එන්වෙනි පදේ ලබා ගන්න ආකාරය. එතනින් පුළුවන් දරුවනේ එන්වෙනි පදේ ලබා ගන්න ආකාරයට ඕනම ගුණෝත්තර ශ්‍රේණියක අපිට ඕනෑම පදයක් ලබා ගන්න. දැන් බලන්න ඊළඟ ගැටලුව 2 6 18. 2 6 18 ගුණෝත්තර ශ්‍රේණියේ 6 වෙනි පදය සොයන්න. එහෙමනම් අපි දත්ත ටික මුලින්ම පෙළ ගැස්සුවොත් පළවෙනි පදේ 2යි. අපි ලියන ඒ සමානයි 2යි. පොදු අනුපාතය ලබා ගන්න පුළුවන් නේද දරුවනේ 6 2. එහෙමනම් පොදු අනුපාතය ලැබෙනවා අපිට 3යි කියලා. එතන මුල් පදේ වෙන්නේ 2යි, පොදු අනුපාතය 3යි, අපෙන් ඉල්ලන්නේ 6 වෙනි පදේනේ. n සමානයි 6යි. එහෙමනම් දරුවනේ අර n වෙනි පදේ සඳහා තියෙන සූත්‍ර අපි ලියාගත්තොත් Tn සමානයි Ar n අඩු කිරීමේ 1 වෙනි බලය. අපි මුලින්ම n වෙනුවට 6 ආදේශ කරොත් T6 සමානයි Ar n වෙනුවට අපි 6 දැම්මොත් 6 ඍණයක 5. එහෙමනම් T6 සමාන වෙනවා Ar 5 වෙනි බලයට. දැන් දරුවනේ අර A සහ R වල අගේ මේකට අපි ආදේශ කරොත් T6 සමානයි A වල අගේ 2යි, 2 වැඩි කිරීම R 3යි, 3 5 වෙනි බලය. දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ දැන් සමහර දරුවෝ මෙහෙම හිතනවා 2 3 6 6 5 වෙනි බලය ගන්න පුළුවන්ද කියලා. එහෙම ගත්තොත් දරුවනේ වැරදි. මොකද මුලින්ම කරන්න ඕනේ 2 වැඩි කිරීම 3 5 වෙනි බලය තිබ්බොත් අය පළමුව 3 5 වෙනි බලය ගන්න වෙනවා. එහෙමනම් දරුවනේ 3 5 වෙනි බලය කියන්නේ අපි 3 වාර 5ක් වැඩි කරා 243ක්. එතකොට 2 වැඩි කිරීම 243 අවසාන පිළිතුර වශයෙන් ලැබෙනවා අපිට 486ක්. ඔව් දරුවනේ. අපි ආශ්‍රිත තවත් ගැටලුවක් බලමු. 3 6 12 24 ශ්‍රේණියේ 768 යනු කීවැනි පදයේද? 3 6 12 24 ශ්‍රේණියේ 768 යනු කීවැනි පදයේ? ඒ කියන්නේ 768 වෙන්නේ මේ ගුණෝත්තර ශ්‍රේණියේ මෙහෙම ගියාම දිගටම කීවැනි පදයේද? කීවැනි පදේ? දැන් පළවෙනි පදයේ 3යි, දෙවෙනි පදයේ 6යි, තුන්වෙනි පදයේ 12යි, හතරවෙනිමයි 26යි. ඒ විදිහට කීවැනි පදයේද 768 වෙන්නේ? අපිට මේ ගැටලුවට බොහොම ලේසියෙන් උත්තර ගන්න පුළුවන් දරුවනේ. සූත්‍රය භාවිතා කරලා පළවෙනි පදයේ 3යි, ඒ කියන්නේ ඒ සමානයි 3යි. පොදු අනුපාතය හොයාගන්න පුළුවන් 6 3 බෙදුවාම 2යි. ඊළඟට අපිට දීලා තියෙනවා දැන් 768 කියන්නේ කීවැනි පදයේද කියන්නේ. අපි හිතනවා n වෙනි පදයේ තමයි 768 කියන්නේ. n වෙනි පදයේ තමයි 768. ඒතොර අපි n වලාගේ හොයාගත්තා නම් හරි. ඒ නිසා අපි ගන්නවා n වෙනි පදයේ 768යි කියලා හිතලා Tn සමානයි 768යි කියලා. එතකොට අපි සෙවිය යුත්තේ n කීයද කියලා. n හොයන එක තමයි දැන් අපි කරන්න හදන්නේ. දැන් දරුවෝ අපි සූත්‍රය භාවිතා කරනවා Tn සමානයි Ar n ඍණ 1. එහෙනම් දරුවනේ Tn වෙනුවට දැන් අපි දාන්න 768 ආදේශ කරනවා. A වෙනුවට පළවෙනි පදයේ 3යි, ගුණ කිරීම R කියන්නේ 2යි, 2 බල n ඍණ 1යි. මෙන්න මේ විදිහට අපි ආදේශය सिद्ध කර ගන්නවා. දැන් අපි n හොයන්න ඕන. n හොයන්න අපි මෙතන තියෙන ගුණ කිරීම 3 මුලින්ම මෙතනින් ඉවත් කරන්න ඕන. ඒකට අපි දෙපැත්තම දරුවනේ 3ෙන් බෙදනවා. දෙපැත්තම 3ෙන් බෙදුවට පස්සේ 768 3ෙන් බෙදුනහම 256යි. දකුණු පැත්තේ 3ට 3 සුළු වෙලා යනවා. ඉතුරු වෙන්නේ 2 බල n ඍණ 1. එහෙනම් 2 බල n ඍණ 1 සමානයි 256යි. මේ සමීකරණය දර්ශක සමීකරණයක් දරුවනේ. විසඳනකොට දැන් අපි මෙතන දර්ශක සමීකරණයේ දකුණු පැත්තේ පාදය 2යි කියලා දන්න නිසා වම් පැත්තේ තියෙන සංඛ්‍යාවත් පාදය 2 වන බලයක් විදිහට ලියා ගන්න ඕන. 256 කියන්නේ 2 කීවෙනි බලයේද? 256 කියන්නේ 2 බල 8. එතකොට දරුවනේ 256 වෙනුවට අපි 2 බල 8 ආදේශ කරාට පස්සේ 2 බල 8 සමාන වෙනවා 2 බල n ඍණ 1ට. එහෙනම් දරුවනේ දැන් අපිට පේනවා මේ බල 2 සමානයි, පාදයක් සමානයි, ඒ නිසා දර්ශකක් සමාන වෙන්න ඕන. එතනින් අපිට ලියත එහෙනම් n ඍණ 1 සමාන වෙන්න ඕන 8ට. n සමාන වෙන්න ඕන දරුවනේ. එහෙනම් දෙපැත්තටම එකක් එකතු කරාම n සමානයි 9යි. එහෙනම් මේ කියන ගුණෝත්තර ශ්‍රේණියේ 768 වෙන්නේ 9 වෙනි පදයයි. ඔව් දරුවනේ, අපි දැන් බලමු ඔය Tn සමානයි Ar n ඍණ 1 වෙනි බලයේ සූත්‍රයෙන් අපි ඉස්සල්ලාම සේවා පදයක්. එකට 6 වෙනි පදය. නැ 7 වෙනි පදය. ඊට පස්සේ දරුවනේ දෙවෙනි කොටස අපි කරා පද ගණන සේවුවා. ඒක රටාව දුන්නාට පස්සේ අපෙන් අහනවා 15 මොකක් හරි 405 කීවෙනි පදයේද?
දැන් අපි මොකද්ද කරන්නේ? ගුණෝත්තර ඔය සූත්‍ර භාවිතයෙන් පොදු අනුපාතයේ සෙවීම. දැන් මම මුලින්ම කිව්වා අපේ දරුවන්ට ඔය සූත්‍ර භාවිතයේ මුලින්ම අපි පදයක් සෙව්වා. දෙවෙනියට අපි කරා පද ගන්න සෙවීම. තුන්වෙනිවට අපි කරනා දරුවනේ පොදු අනුපාතයේ සෙවීම. එහෙමනම් අපේ ඊළඟ ගැටලුව තමයි මුල් පදයේ 5 වන ගුණෝත්තර ශ්‍රේණියක පස්වෙනි පදයේ 405 කි. පොදු අනුපාතයේ සොයන්න. එතෙන්දී අපි දීපු දත්ත ටික පෙළ ගැස්සුව සංකේතවලට ඒ සමානයි 5යි. ඒ සමානයි 5යි කියන්නේ මුල් පදයේ 5යි. ඊට පස්සේ පස්වෙනි පදයේ දීලා දෙන 405යි. එහෙමනම් T5 සමානයි 405යි. N කියන්නේ 5යි. N කියන්නේ 5 හේතුව තමයි අපෙන්ට දීලා තියෙන පස්වෙනි පදේ නිසා අපි N වලාගේ 5 බව අපිට පැහැදිලිය. එහෙමනම් දරුවනේ TN සමානයි AR N * 1 වෙනි බලයේ සූත්‍රය අපි ලියලා මුලින්ම අපි N වලට 5 ආදේශ කරොත් T5 A වලාගේ 5යි. එතකොට T5 සමානයි 5 වැඩි කිරීම R වල 5 * 1 වෙනි බලය. ඔය 5 * 1 වෙනි බලය ආවේ දරුවනේ N වලාගේ 5 නිසා අපි N ට 5 ලියුවොත් 5 * 1. එහෙමනම් අපිට පස්වෙනි පදේ දීලා තියෙනවානේ. පස්වෙනි පදේ 405යි. එහෙමනම් 405 සමානයි 5 වැඩි කිරීම R වල අර 5 * 1 4 නිසා R බල 4 කියලා අපි ලියා ගන්නවා. එතනින් පස්සේ 405 සමානයි 5 වැඩි කිරීම R බල 4 අපි දෙපැත්තෙම 5 ඉවත් කරොත් දෙපැත්තෙම 5 ඉවත් කරොත් 5ෙන් බෙදලා 5යි R 5යි R 4 වෙනි බලයේ 5ෙන් බෙදුවා R 4 405 බෙදුවා 5ෙන් 81යි. එහෙමනම් අපිට පැහැදිලි R 4 වෙනි බලයේ සමානයි 81යි. මෙතනින් පස්සේ මොකක්ද අපි කරන්නේ? දකුණු පැත්තේ බලය 4ක් නිසා දර්ශකයේ 4ක් නිසා දරුවනේ අපි වම් පැත්තත් හදාගෙන දර්ශකයේ 4ක් වෙන විදිහට. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා 81 කියන්නේ 3 4 වෙනි බලය. නමුත් අපිට පැහැදිලි දැන් ධන 3 4 වෙනි බලය විතරක් කරන් මදි. හේතුව තමයි ඍණ 3 4 වෙනි බලය ගත්තත් 81ක් වෙන නිසා R වලට ඉරට්ඨ බලයක් ආවොත් R වලට ඉරට්ඨ බලයක් ආවත් අපි ලියනවා ධන හෝ ඍණ ලකුණු දෙකම. එහෙමනම් 81 කියන්නේ ධන හෝ ඍණ 3 4 වෙනි බලය. එහෙමනම් දර්ශක සමාන නිසා පාදයන් සමාන වෙන R සමානයි ධන හෝ ඍණ 3යි. ඔව් දරුවනේ, අපි තවත් ගැටලුවක් බලමු. මේ ආශ්‍රිතව පොදු අනුපාතයේ ඍණ 2 වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ ඍණ 224 කේ මුල් පදයේ සොයන්න. පොදු අනුපාතයේ ඍණ 2 වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදයේ ඍණ 224 කේ මුල් පදයේ සොයන්න. ඒ කියන්නේ A කියන එක සොයන ගැටලුවක්. දැන් දරුවනේ දීලා තියෙන දත්ත ටික අපි ලියාගත්තොත් පොදු අනුපාතය කියන්නේ R සමානයි ඍණ 2යි 6 වන පදයේ ඍණ 224යි. එහෙනම් N සමානයි අපි 6යි කියලා ගන්න මොකද 6 වෙනි පදයේ දීලා තියෙන නිසා. එතකොට 6 වෙනි පදයේ කියන්නේ T6. T6 සමානයි ඍණ 224යි. අපි සෙවිය යුත්තේ A හොයන්නයි ඕන. දැන් අපි සූත්‍රය භාවිතා කරනවා දරුවනේ TN සමානයි AR බලෙන් ඍණ 1. මෙතනදී අපි ආදේශ කරොත් N වෙනුවට 6 ආදේශ කරනවා. ඊළඟට R වෙනුවට ඍණ 2 ආදේශ කරනවා. එතකොට එනවා දරුවනේ TN කියන්නේ T6යි සමානයි A හොයන්න ඕනේ. ඒක අපි එහෙමම ලියනවා ගුණ කිරීම. R වෙනුවට ඍණ 2යි ඍණ 2 බල N වෙනුවට 6 දැම්මා 6 අඩු කිරීම 1. දැන් අපි පරිස්සමෙන් සුළු කරගමු. T6 වෙනුවට ආදේශ කරන්න දරුවනේ ඍණ 224. T6 වෙනුවට ඍණ 224 A තියෙනවා ගුණ කිරීම ඍණ 2 බල 6න් එකක් අඩු වුණාම 5යි. එතකොට අපිට ලැබෙනවා ඍණ 2 බල 5 කීයද? ඍණ 2 පස්වෙනි බලය කියන්නේ පාදයේ ඍණ නම් පස්වෙනි බලය කියන්නේ ඔත්තේ බලයක්නේ. ඒ ඍණ පාදයක ඔත්තේ බලයක් තියෙනවා නම් පිළිතුර ඍණයි. ඉරට්ඨ බලයක් තිබ්බොත් පිළිතුර ධන වෙනවා. දැන් මෙතන එහෙනම් ඍණ 2 බල 5 කියන්නේ අපිට ගන්න වෙන ඍණ 32යි. ඒතර ඍණ 224 සමානයි ඒ ගුණ කිරීම ඍණ 32. දැන් දරුවනි තාම පහසුයි. අපි දෙපැත්තම ඍණ 32 න් බෙදුවට පස්සේ අපට A සමානයි 7යි කියලා ලැබෙනවා. එහෙනම් මුල් පදයේ සමානයි 7යි. දැන් දරුවනේ ඊළඟ ගැටලුවට සමාන ගැටලුවක් මීට කලින් නුවන්සේ හැදුවා. මොකද්ද? පද ගණන සෙවීම. එතකොට අපේ 9 වෙනි ගැටලුවත් මෙහෙමයි දීලා තියෙන්නේ. මුල් පදයේ 11ද පොදු අනුපාතයේ 2ද වන ගුණෝත්තර ශ්‍රේණියක කීවෙනි පදයේ 352 වේද කියලා අහන්නේ. එහෙමනම් දීපු දත්ත ටික අපි සංකේතවලට පෙළ ගැස්සුවොත් මුල් පදයේ 11යි. ඒ සමාන 11යි. පොදු අනුපාතයේ 2යි. ඒතර මුල් පදයේ 11යි ඒ සමාන 11යි.
පොදු අනුපාතය R R සමානය දෙකයි 352 අපි සලකනවා N වෙනි පදයේ ලෙස. එහෙමනම් දරුවනේ T N සමානය 352 අපෙන් අහන්නේ පද ගන්න N වලාගේ. නැවතත් අපි ලියා ගන්නවා සාධාරණ සූත්‍රයේ T N සමානයි A R N ඍණ 1 වෙනි බලය. මේ දීපු දත්ත මේකට අපි ආදේශ කරමු බලන්න. T N වෙනුවට අපි ලුණ 352. 352 සමානයි A 11යි 11 වැඩි කිරීම R 2යි 2 N අඩු කිරීම 1 වෙනි බලය. මෙතනින් පස්සේ මොකක්ද අපි කරන්නේ? දකුණු පැත්තෙන් 11 ඉවත් කරනවානේ. දෙපැත්තම 11න් බෙදනවා. දෙපැත්තම 11න් බෙදුවොත් වෙනවා දකුණු පැත්ත 2 N අඩු කිරීම 1 වෙනි බලය. වම් පැත්ත 352 බෙදීම 11 32ක් ලැබෙනවා. දැන් අපිට පැහැදිලි වෙනවා 32 සමාන වෙනවා 2 N අඩු කිරීම 1 වෙනි බලයට. මීට කලින් පුතාට මතක් කරන්න ඇති නුවන්ස, ඔය වම් දකුණු පැත්තේ තියෙන පාදයට සමාන පාදයක් වම් පැත්තේ හදන්න ඕන නිසා දැන් දකුණු පැත්තේ දෙකේ පාදිනේ තියෙන. එහෙමනම් දකුණු පැත්තත් අපි හදන දෙකේ පාදේ බලයක් ලෙස. එහෙනම් බලන් දරුවනේ 32 කියන්නේ දෙකේ පස්සෙනි බලය. එතකොට දෙකේ පස්සෙනි බලය සමාන වෙනවා 2 N 1 වෙනි බලයට. දෙපැත්තම පාදයන් සමානයි. දර්ශක අපි සමාන කරනවා. පහ සමානයි N අඩු කිරීම 1. ඍණයක වම් පැත්තට ගත්තොත් අපි N සමානයි 6යි. එහෙමනම් 352 වන්නේ 6 වෙනි පදය. ඔව් දරුවනේ. දැන් අපි සූදානම් වෙන්නේ මීට වඩා වෙනස් අපි සාකච්ඡා කරපු ගණන් වලට වැඩිය තරමක් සංකීර්ණ වෙනස් ආකාරයේ ගැටලුවක් අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. බලමු මෙන්න මේ වගේ ගැටලුවක් හදන්න. දීලා තියෙනවා දරුවනේ ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ 12ද, පස්වන පදයේ 324ද වේ. එහි මුල් පදය හා පොදු අනුපාතය සොයන්න. දැන් දරුවනේ මෙතන අර ඉස්සෙල්ල ගැටුව වගේ නෙවෙයි. පළවෙනි පදයේ දීලා නැහැ. ඊළඟට අපිට පොදු අනුපාතය දීලා නැහැ. හරි, ඒනේ දීලා තියෙන්නේ වෙනත් පද දෙකක්. දෙවන පදයේ දීලා තියෙනවා 12යි කියලා, පස්වන පදයේ දීලා තියෙනවා 324යි කියලා. මෙන්න මේ කියන කරුණු දෙක උදව් කරගෙන අපි දැන් සොයන්න ඕන මුල් පදය සහ පොදු අනුපාතය. දැන් එහෙනම් බලමු දරුවනේ අපි මේ දීලා තියෙන කරුණු පෙළ ගස්සන්න. දරුවනේ දෙවෙනි පදය කියලා කියන්නේ අපේ දරුවෝ දන්න පළවෙනි පදය A, දෙවෙනි පදය AR, තුන්වෙනි පදය AR බල 2. අන්න ඒ විදිහට අපි ගත්තොත් දෙවෙනි පදය කියලා කියන්නේ AR. එහෙනම් AR සමානයි 12යි. අපි ඒක ගන්නවා පළවෙනි සමීකරණයේ විදිහට. දැන් එහෙනම් අපේ දරුවෝ බලන්න පස්වෙනි පදේ අපි කොහොමද ලියන්න ඕන. නිතරම පදේ අංකයට වඩා දර්ශකයේ එකකින් අඩු වෙන්න ඕනන දරුවනේ. එහෙනම් පස්වෙනි පදේ අපි ලියන්නේ AR බල 4. පස්වෙනි පදේ නම් දර්ශකයෙන් ඕන 4යි. AR බල 4 සමාන වෙන්න ඕන 324ට. ඒක අපි ගන්නවා දෙවෙනි සමීකරණය කියලා. දැන් අපි හොයන්න ඕන A සහ R. මෙතනදී දරුවනේ ගුණිතයක් තියෙන නිසා A ගේයි R ගේයි අපි මුලින්ම කරන්නේ සමීකරණ දෙක බෙදලා අපිට පැහැදිලිව පේන බෙදුවොතින් ඒට A සුළු වෙලා ගිහිලා R විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙතනදී අපි බෙදනවා දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය. ඇයි මං එහෙම කරේ? දෙවෙනි සමීකරණයේ තියෙන සංඛ්‍යා සහ බලයන් පළවෙනි සමීකරණයට වඩා විශාලයි. ඒ නිසා අපි දෙවෙනි සමීකරණය ඉහලින් ලියාගත්තාම සුළු කරන්න ලේසි. දෙවෙනි සමීකරණයේ AR බල 4 බෙදන්න ඕන AR ගෙන්. ඒ විදිහටම දකුණු පැත්තේ 324 බෙදන්න ඕන 12. දැන් දරුවනේ වම් පැත්තේ උඩ තියෙන ඒට යට තියෙන සුළු වෙලා යන නැත්නම් හරේ තියෙන ඒට ලවේ තියෙන සුළු වෙලා යනවා. R බල 4 R ගෙන් බෙදුවට පස්සේ අපි දන්නවා බෙදද්දි දර්ශක අඩු වෙනවා. R බල 3ක් එනවා. R බල 3යි 324 12න් බෙදුවට පස්සේ අපිට එනවා 27යි කියලා. දැන් එහෙනම් R බල 3 27යි නම් 27 කියන්නේ දරුවනේ 3 බල 3නේ. එහෙනම් R බල 3 සමානයි 3 බල 3යි. අපිට එහෙනම් R වලාගය 3යි කියන එක එක්වරටම ලබා ගන්න පුළුවන්. තාම දරුවනේ ගැටලුව අපි හදලා ඉවර නැහැ. අපි හෙව්වේ R විතරයි. R වලාගේ හොයලා තියෙනවා. අපිට ගාන කියලා තියෙනවා ඒ වලාගයත් හොයන්න ඕනේ. ඒ කියන්නේ මුල් පදයක් හොයන්න ඕන. මුල් පදේ හොයන්නේ කොහොමද? අපිට ඉතාම ලේසියෙන් පුළුවන් R වලට ලැබිච්ච මේ 3 කියන සංඛ්‍යාව පළවෙනි සමීකරණයේ R වෙනුවට ආදේශ කරොතින් හොයාගන්න පුළුවන් A කියන්නේ කීයද කියලා. පළවෙනි සමීකරණයේ තිබ්බේ AR සමානයි 12යි. R වෙනුවට අපි 3 ආදේශ කරනවා. එහෙනම් A ගුණ කිරීම 3 සමානයි 12යි. දෙපැත්තම 3ෙන් බෙදුවට පස්සේ දරුවනේ අපිට ලැබෙනවා A සමානයි 4යි. එහෙනම් මුල් පදය 4යි, පොදු අනුපාතය අපට
තුනයි කියලා ලැබෙනවා. ඕනංගේ මල්ලේ මෙතෙක් වෙලා අපි ඔබත් සමගින් කතා කරේ ගුණෝත්තර ශ්‍රේණිවල N වන පදය හොයන ආකාරයේ ගැටලු. නුවන් සර් මේ ළඟට අපි අපේ නංගිල මල්ලිලත් එක්ක කතා කරමු ගුණෝත්තර ශ්‍රේණිවල ඓක්‍ය සොයන ආකාරයේ ගැටලු. ඔව් දරුවනේ. සමාන්තර ශ්‍රේණිවල වගේම N වෙනි පදයේ සොයන්න ඓක්‍ය සොයන්න ගුණෝත්තර ශ්‍රේණිවල සූත්‍ර තියෙනවා. දරුවනේ අපි ඊළඟට සූදානම් වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සොයන සූත්‍රය මොකක්ද කියලා බලන්න. දරුවනේ මේ සූත්‍ර ඔගොල්ලෝ මතක තියාගන්න ඕන විභාගයට යද්දි මේ සූත්‍ර දෙන්නේ නැහැ. ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සොයන සූත්‍රය. මේ අපේ දරුවන්ට පේන්නේ ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සොයන පළවෙනි සූත්‍රය Sn සමානයි A වරහන් R බල N අඩු කිරීම එක බෙදීම R අඩු කිරීම එක. දරුවනේ මේ සූත්‍රය අපි යොදන්නේ R වල මාපාංකය එකට වඩා වැඩි වෙනකොට. මොකක්ද දරුවනේ මාපාංකය කියලා කියන්නේ? මාපාංකය කියන්නේ දැන් සංඛ්‍යා තියෙනවා දරුවනේ, ධන සංඛ්‍යා තියෙනවා, ඍණ සංඛ්‍යා. ධන 3 තියෙනවා, ඍණ 3 තියෙනවා. හැබැයි දරුවනේ මාපාංකය ගන්නකොට අපි ලකුණ සලකන්නේ නැතුව සංඛ්‍යාව විතරයි ගන්නෙ. ධන 3 තිබ්බත් අපි ගන්නෙ 3යි කියලා, ඍණ 3 තිබ්බත් අපි ගන්නෙ 3යි කියලා. සංඛ්‍යාව එකට වඩා වැඩි නම් අපි මෙන්න මේ සූත්‍රය යොදා ගන්නවා. උදාහරණයක් විදිහට එකයි දෙකෙන් එක. ධන එකයි දෙකෙන් එක තිබ්බත් එකට වඩා වැඩි නිසා මේ සූත්‍රය. ඍණ එකයි දෙකෙන් එක. ඍණ එකයි දෙකෙන් එක තිබ්බත් අපි ලකුණ අයින් කරලා එකහමාර කියන එක එකට වඩා වැඩි නිසා මේ සූත්‍රය යොදා ගන්නවා. එතනින් වෙන්නේ අපට සුළු කිරීම පහසු වෙනවා. මෙන්න දරුවනේ අනිත් සූත්‍රය. මහා ලොකු වෙනසක් නැහැ. මෙතන වෙන්නේ ධන ඍණ ලකුණෙන් ගුණ කළා උඩයි යටයි මාරු කරගන්න එක විතරයි පද. එතනින් එන්නේ Sn සමානයි A වරහන් 1 ඍණ R බල N බෙදීම 1 ඍණ R. අපේ දරුවන්ට පේන මේ උඩයි යටයි ඍණයකින් ගුණ කරාම එන්නේ ওই සූත්‍රය. මේ සූත්‍රයේ දරුවනේ අපි යොදාගන්නේ R වල මාපාංකය එකට වඩා අඩු වුනහම. මොකද R වල මාපාංකය ලකුණ අත්හැරලා එකට වඩා අඩු නම් සංඛ්‍යාව අපි මේ කියන සූත්‍රය දාගන්න. උදාහරණයක් විදිහට ධන දෙකෙන් එක ආවත් ඍණ දෙකෙන් එක ආවත් දෙකෙන් එක කියන එක එකට වඩා අඩු නිසා අපි මෙන්න මේ කියන සූත්‍රය යොදා ගන්නවා. ඒකෙන් අපේ සුළු කිරීම පහසු වෙනවා. එහෙම නැතුව උඩ සූත්‍රයෙන් දරුවනේ ඕනම ගණක් හදන්න පුළුවන්. යට සූත්‍රෙනුත් පුළුවන්. වෙලා තියෙනවා සුළු කිරීම පහසු කරගන්න තමයි අපි ওই විදිහට සූත්‍ර දෙක යොදාගන්නේ ඒ අවස්ථාවන් සඳහා. දැන් අපි බලමු සර් ඊළඟට අපේ දරුවන්ට මේ සූත්‍රයෙන් කොහොමද අපි ගණන් හදන්නේ කියලා කියා දෙන්න. දැන් දරුවනේ නිවන්සේ පැහැදිලි කිරීම කරා සූත්‍ර දෙකක් ගැන. ඒ සූත්‍ර දෙකෙන් එකක් අපි යොදන්නේ පොදු අනුපාතයකට වඩා වැඩි අවස්ථාවක, අනිත් එක පොදු අනුපාතයකට වඩා අඩු අවස්ථාවක. දැන් බලන්න අපේ ඊළඟ ගැටලුව 3 6 12. 3 6 12 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 8 ඓක්‍ය සොයන්න. එහෙමනම් අපි දීපු දත්ත සංකේත වලට පෙළ ගැස්සුවොත් ඒ සමානයි 3යි. ඒ කියන්නේ මුල් පදයේ 3යි. පොදු අනුපාතය ලබා ගන්න පුළුවන් අපිට 6 3 බෙදලා පොදු අනුපාතය 2යි, පද ගණන 8යි. අපෙන් ඉල්ලන්නේ පද 8ක එකතුව නිසා S8 තමයි අපෙන් ඉල්ලන්නේ. එහෙමනම් දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ මෙතන පොදු අනුපාතය එකට වඩා වැඩි අගයක් නිසා අපිට ගැළපෙන සූත්‍රය මොකද්ද? Sn සමානයි A වරහන් R n වෙනි බලය අඩු කිරීම එක බෙදීම R අඩු කිරීම එක. මේ දීපු දත්ත මේකට අපි ආදේශ කරොත් n වලාගේ 8යි. S8 සමානයි A සමානයි 3 නිසා 3 වාරයක්, R වලාගේ 2යි, 2 n වලාගේ 8 නිසා 2 8 වෙනි බලයේ ඍණ 1. බෙදීම R 2යි 2 අඩු කිරීම එක. නැවතත් බලන් දරුවනේ S8 සමාන වෙනවා 3 වරහන් 2 8 වෙනි බලයේ ඍණ 1 බෙදීම 2 අඩු කිරීම එක. ඊට පස්සේ ඊළඟ පියවර 3 වරහන් 2 8 වෙනි බලයේ 2 8 වෙනි බලයේ ලබා ගන්න පුළුවන් අපිට 2 8 වතාවක් ගුණ කරලා 2 8 වතාවක් ගුණ කර ලැබෙනවා අපිට 256. එහෙමනම් 2 8 වෙනි බලයේ 256 ඍණ 1 බෙදීම 2 ඍණ 1 2 ඍණ 1 1යි. නැවතත් අවසාන උත්තරේ ගන්න පුළුවන් අපිට 3 256 න් එකක් අඩු කරොත් 255 නිසා 3 වැඩි කිරීම 255 බෙදීම 1. අවසාන උත්තරේ වෙනවා 3 වැඩි කිරීම 255 765යි. ඔව් දරුවනේ අපි කතා කරේ පොදු අනුපාතය R වල මාපාංකයකට වඩා වැඩි අවස්ථාවක්. බලමු අපි මේ ගැටලුව.
මේ ගැටලුව තියෙන දරුවනේ පොදු අනුපාතය එකට වඩා අඩු අවස්ථාවක්, ඒ කියන්නේ ආර්ග මාපාංක එකට වඩා අඩු අවස්ථාවක්. 512, 256, 128 තිත්තිකර ශ්‍රේණියේ මුල් පද හතෙහි ඓක්‍ය සොයන්න. එතකොට මෙතනදී අපිට දැන් පේනවා පළවෙනි පදයේ 512යි. පොදු අනුපාතය අපට ලැබෙනවා 256 512 බෙදුවාම 2:1. අපෙන් අහන්නේ මුල් පද හතේ ඓක්‍ය නිසා අපි n වෙනුවට 7 ගන්නවා. එහෙනම් අපි S7 හොයන්න ඕන. දරුවනේ මෙතන R වලාගේ අපිට ලැබිලා තියෙන එකට වඩා අඩු වර්ගයක් නිසා අපි මෙතන දියෝදා ගන්නවා Sn සමානයි A වරහන් 1 - R n යට 1 - R කියන සූත්‍රය. දැන් මුලින්ම අපි කරන්න ඕන මෙතන අගයන් වලට ආදේශ කරමු. Sn කියන්නේ 7යි, S7 සමානයි. ඒ කියන්නේ පළවෙනි පදයේ 512යි අපි වරහණක් යොදා ගන්නවා. එළියෙන් සංගල වරහන් දැම්මේ දරුවනේ ඇතුලෙන් සුළු වරහණක් තියෙන නිසා සංගල වරහන් දාලා 1 අඩු කිරීම R වෙනුවට 2:1 බල 7 බෙදීම 1 අඩු කිරීම 2:1. දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙනවා ඇති ඇයි අපි කලින් සූත්‍රය යොදා නොගත්තේ කියලා. කලින් සූත්‍රය යොදා නොගත්තේ දරුවනේ දැන් පොඩ්ඩක් හරේ දිහා බලන්නකෝ. කලින් සූත්‍රයේ තිබ්බේ R අඩු කිරීම එක කියලානේ. එහෙම වුණානම් ඔයාලට අඩු කරන්න වෙන්නේ 2:1. එතකොට 2:1 අඩු කරාම ඉන්නේ ඍණ සංඛ්‍යාවක්නේ. උඩත් ඒ විදිහටම නෝ දරුවනේ බලගන්නල එකක් අඩු කරාම ඍණ සංඛ්‍යාව. ඒ නිසා මේ ඍණ සංඛ්‍යාව සුළු කිරීම එතරම්ම සරල නැති නිසා අපි ධන සංඛ්‍යාවත් එක්ක වැඩ කරන්න කැමති ඒ නිසා තමයි මේ සූත්‍රය යොදාගන්නේ. දැන් දරුවනේ සුළු කරාට පස්සේ බලමු 512යි වරහන ඇතුලේ 1 ඍණ 2:1 බල 7. දරුවනේ 2:1 බල 7 කීයද? 1 බල 7 1යි 2 බල 7 දරුවනේ අපට ලැබෙනවා 128යි. එහෙනම් අපි නැවතත් මේක සුළු කරලා ගන්නවා. 512 වරහන් 1 අඩු කිරීම 1 බල 7 1යි 2 බල 7 128යි. දරුවනේ මෙන්න මේ හරේ තියෙන 1 1 2 1 අඩු කරාම අපට එන්නේ 2:1. මේ ඉරෙන් කියවෙන්නේ දරුවනේ බෙදීමනේ. මෙන්න මේ බෙදීම ඉරෙන් කියවෙන බෙදීම මම පැත්තකින් ලියා ගන්නවා බෙදීමේ ලකුණ දාලා. මොකද හේතුව උඩත් භාග සංඛ්‍යා තියෙනවා යටත් එන්නේ භාග උත්තරයක්. ඔය භාගයට භාග තියෙනවලු සුළු කරන එක ටිකක් පැටලිලි සහිත නිසා මම පැත්තකින් ලියාගත්ත ඔය හරේ තියෙන 2:1. එතකොට අපිට සුළු කරන්න පහසුයි. එතකොට දරුවනේ අපිට පුළුවන් දැන් මෙන්න මේ 1 අඩු කිරීම 128න් 1. 1 කියන්නේ 128න් 128නේ. අඩු කරාට පස්සේ එතනින් එනවා 128න් 127. දැන් 512 වරහන් 128 පොදු හරයට ගත්තාම 1 128න් ගුණ කරාම 128යි. 128 අඩු කිරීම 1 බෙදීම 2:1. දැන් අපි සුළු කිරීමේ අවසාන පියවර වලට ඇවිල්ලා තියෙන්නේ 512. අපි දැන් වරහන් ඉවත් කරන දරුවනේ ඇතුළ සුළු කළ ඉවර නිසා 128න් එකක් අඩු කරාම 127යි. හරේ තියෙන 128 අපි බෙදීම ගුණ කිරීම කරාම අපේ දරුවෝ දන්නවා දකුණු පැත්තේ තියෙන භාග සංඛ්‍යාව පරස්පරය ගන්න නැත්නම් උඩයට මාරු කරන්න ඕන. එතකොට එනවා දරුවනේ ගුණ කිරීම 2:1 පරස්පරයේ 2. දැන් සුළු වෙලා ගිහිල්ලා අපට ලැබෙනවා මෙතනදී 7 වෙනි පදයේ විදිහට 1016යි කියලා උත්තරේ. 7 වෙනි පදයේ විදිහට අපට ලැබෙනවා 1016යි කියලා උත්තරේ. මොකද මෙතන 512ට 128 ඒව තියෙනවා 4ක්. 128 ඒව 4යි. 4 වරක් 2 8යි. 8 127 ගුණ කරාම 1016යි කියලා අපට ලැබෙනවා මේකේ 7 වෙනි පදය. උස අපි තව ගානක් බලමු. ඊළඟ ගැටලුව දරුවන් ටික සංකීර්ණ ගැටලුවක් තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක අනුයාත පද තුනක් x ඍණ 2 x ධන 1 2 x ධන 2 මෙහි x යනු ධන සංඛ්‍යාවකි. පළවෙනි කොටස x යගේ සොයන්න. 2 මුල් පද තුන සොයන්න. 3 වෙනි කොටස 6 වෙනි පදයේ සොයන්න. 4 වෙනි කොටස මුල් පද 6 ඓක්‍ය සොයන්න. අපි දැන් බලමු දරුවනේ x යගේ කොහොමද සොයන්න කියලා. මේ පද තුන අපි පිළිවෙල ලියාගත්තොත් x අඩු කිරීම 2 x ධන 1 2 x ධන 2. මෙතනින් අපිට පැහැදිලි වෙනවා අනුයාත පද තුනන් නිසා අපිට පුළුවන් දරුවනේ පද 2:2 සලකලා පොදු අනුපාතය ලබා ගන්න. එහෙමනම් x ධන 1 බෙදීම x අඩු කිරීම 2 සමාන වෙනවා 2 x ධන 2 බෙදීම x අඩු කිරීම 1ට. එතනින් පස්සේ මොකක්ද අපි කරන්නේ? දකුණු පැත්තේ තියෙන භාගයේ
දකුණ පැත්තියෙන භාගේ දෙකයි එක්ස් දන දෙක බෙදීම එක්ස් දන එක වම් පැත්තේ එක්ස් දන එක බෙදීම එක්ස් ඍණ දෙක අපිට පුළුවන් දෙන හරස් ගුණිත භාවිතා කරන්න. හරස් ගුණිත කියන්නේ එක්ස් දන එකෙන් වැඩි කරනවා අපි එක්ස් දන එක. ඒ කියන්නේ එක භාගයක හරයයි අනිත් භාගයේ ලවයයි වැඩි කරොත් එනවා වම් පැත්තට එක්ස් දන එක වාරයක් එක්ස් දන එක දකුණු පැත්තේ දෙකයි එක්ස් දන දෙක වාරයක් එක්ස් අඩු කිරීම දෙක. වම් පැත්ත සුළු කරොත් ලැබෙනවා අපිට x වර්ග දන දෙකයි x දන එක දකුණු පැත්ත දෙකයි x වර්ග ඍණ හතරයි x දන දෙකයි x ඍණ හතර. එතකොට දරුවනේ වම් පැත්තේ දෙකයි x දකුණු පැත්තේ දෙකයි x වල කපලා දැම්මොත් x වර්ග දන එක සමාන වෙනවා දෙකයි x වර්ග ඍණ හතරයි x ඍණ හතරට. එතනින් පස්සේ x වර්ග ධන 1 සමානයි 2 x වර්ග ඍණ 4 x ඍණ 4. ඔය x වර්ග ධන 1 අපි දකුණු පැත්තට ගත්තොත් 2 x වර්ග ඍණ 4 x ඍණ 4. අර x වර්ග ඍණ x වර්ගයක් වෙනවා ධන 1 ඍණ 1ක් කළා උත්තරයක් ලැබෙනවා x වර්ග ඍණ 4 x ඍණ 5 සමානයි බිඳුව. දැන් එහෙමනම් අපිට වර්ග සමීකරණ ලැබිලා තියෙනවානේ x වර්ග ඍණ 4 x ඍණ 5 සමානයි බිඳුවයි. ඔගේ සාධක වෙන්කෝ ලැබෙනවා අපිට x අඩු කිරීම 5 වාරයක් x දන 1 සමානයි බිඳුවයි. ওই සාධක දෙකේ ගුණිත බිඳුවට සමාන වෙනකොට x අඩු කිරීම 5 සමානයි බිඳුව හෝ x දන 1 සමානයි බිඳුව ලෙස සමාන කරන්න පුළුවන්. එතනින් ලැබෙනවා x සමානයි ධන 5 හෝ x සමානයි ඍණ 1. අපිට මුලින්ම දීලා තියෙන x anu ධන සංඛ්‍යාවක්. එහෙමනම් x සමානයි 5යි. උදාරුවනේ. දැන් x වෙන තව ක්‍රමයක් තියෙනවා මෙතනදී. අර ඉස්සෙල්ලා ගැටලුවේ x ධන 1 පොදු සාධකයක් වෙන නිසා දකුණු පැත්තේ 2 පොදු සාධකයක් විදිහට එළියට අරගෙන දකුණු පැත්තේ හරයේ තියෙන x ධන 1ට ලවයේ තියෙන x ධන 1 සුළු කළා. අපිට ලේසියෙන්ම සරල සමීකරණයක් අරගෙන මෙතනදී x වලාගේ සොයා ගන්නත් පුළුවන් x වලාගේ 5යි කියලා. ඒතකොට දරුණු එක දෙවෙනි කොටස බැලුවොත් මුල් පද 3 සොයන්න. දැන් අපි x වලාගේ හොයාගත්තනේ 5යි කියලා. නම් පද 3 අපේ තිබ්බේ x ඍණ 2යි x ධන 1යි 2යි x ධන 2යි. x වෙනුවට 5 ආදේශ කරාම පළවෙනි පදයේ 5 අඩු කිරීම 2 3යි දෙවෙනි පදයේ 5 එකතු කිරීම 1 6යි තුන්වෙනි පදයේ 5 වරක් 2 10යි 10යි 2යි 12යි. එහෙනම් මුල් පද 3 තමයි 3 6 12 කියලා කියන්නේ. මුල් පද 3 3 6 12. දැන් තුන්වෙනි කොටසේ අහලා තියෙනවා 6 වෙනි පදයේ සොයන්න කියලා. එතකොට 6 වෙනි පදයේ සොයන්න නම් අපි සරල ක්‍රමයක් අපි කලින් භාවිතා කරපු ක්‍රමෙම පළවෙනි පදයේ 3යි අපට පොදු අනුපාතය ලැබෙනවා දෙවෙනි පදයේ 6යි පළවෙනි පදයේ 3ෙන් බෙදුවහම 2යි n සමානයි 6යි 6 වෙනි පදයේ සොයන්න ඕන නිසා එහෙනම් tn සමානයි ar n ඍණ 1 යෙදුවට පස්සේ අපට පුළුවන් ආදේශ කරලා ගන්න n වෙනුවට 6 t 6 සමානයි a වෙනුවට 3 ගුණ කිරීම r වෙනුවට 2යි 2 බල n වෙනුවට 6 දැම්මහම 2 බල 6 ඍණ 1 එතකොට t 6 සමානයි 3 ගුණ කිරීම 2 බල 5 2 බල 5 32යි 32 3ෙන් ගුණ කරාම අපට එතනදී ලැබෙනවා දරුවනේ 6 වෙනි පදය 96යි කියලා. 4 වෙනි කොටස අපෙන් ඇහුවේ මුල් පද 6යි අයික්‍ය. දැන් අයික්‍ය හොයන සූත්‍ර අපේ දරුවෝ දන්න නිසා මුල් පදයේ 3යි r සමානයි 2යි n සමානයි 6යි. එතකොට s 6 හොයන්න ඕන 6 වෙනි පද 6ක එකතුව. එහෙනම් sn සමානයි a බල r n ඍණ 1 යට r ඍණ 1 සූත්‍රය යොදනවා. මොකද r වලාගේ එකට වඩා වැඩි නිසා. ආදේශ කරාට පස්සේ දරුවනේ n වෙනුවට අපි 6 ආදේශ කරනවා s 6 සමානයි a වෙනුවට 3යි r වෙනුවට 2යි. එතකොට 2 බල 6 අඩු කිරීම 1 යට 2 අඩු කිරීම 1 r වෙනුවට 2 ආදේශ කරාට පස්සේ. එතකොට අපට s 6 සමානයි 3 වරහන් 2 බල 6 64යි 64 අඩු කිරීම 1 යටින් එනවා හරයේ දෙකෙන් එකක් අඩු කරාම 1යි. එතකොට අපට පිළිතුර විදිහට ලැබෙනවා 3 ගුණ කිරීම 64 එකක් අඩු වුනහම 63යි 63ව 3ක් දරුවනේ 189යි කියලා අපට අවසාන පිළිතුරේ විදිහට ලැබෙනවා මුල් පද 6යි අයික්‍ය. ඔවුනන්ගේ මල්ලේ අද අපි ඔබත් සමගින් කතා කරේ ගුණෝත්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලු කිහිපයක්. ඒ සම්බන්ධයෙන් ඔබ වද දැනුවත් කළේ අම්බලන්කුඩ ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රවීණ ගණිතාචාර්ය නුවන් ඕපාත ගුරුතුමන්, ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ ගණිතාචාර්ය විපුල් නිශාන්ත ගුරුතුමන්. එහෙමනම් නංගේ මල්ලේ ඔබට ඡයග්‍රාහී වූ සතියක් ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.